අයිබෝන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනත්තු ප්‍රථමින් පුවත් සිරස්තල. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වෙයි. දින 52 ආණ්ඩු පෙරලියට වසරක් සපිරෙයි. කුමන ජාත්‍යන්තර බලපෑම් පැමිණියද වත්මන් හමුදාපතිවරයා ආරක්ෂා කරන බවට සජිත්ගෙන් සහතිකයක්. දේශීය කර්මාන්තය නංවාලීමට ගෝඨාභයගෙන් සහන රැසක්. අයහපත් කාලගුණෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම්. සැඩ පහරකට හසුව පුද්ගලයෙකු ජීවිතක්ෂයට. දිවරින්ට තවදුරටත් අනතුරු හැඟවීම්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ ඡන්දදායකින් අතර දෛනික බැඳීමක් ඇති කිරීමට කටයුතු කරන බව ජාතික ජනබල වේගයේ ජනාධිපති දුරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලිදැක්වීමේ අවස්ථාවට අද පෙරවරු වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. දේශයේ අපේක්ෂාව ලෙස නම් කරන ලද ජාතික ජනබල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රථමයෙන් ජාතික ජනබල වේගයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතින්. ඉන් අනතුරුව දේශීය අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා සංගරත්නය ඇතුළු අන්‍යාගමික පූජකතුමන්ලා වෙත පිළිගැන්වීම සිදු වුණා. එබෙන්ම ජාතික ජනබල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සෙසු සම්භාවනීය අමුත්තන් වෙතද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇතුළු දේශපාලන නියෝජිතින් විද්වතුන් මෙන්ම කලාකරුවන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඉන් අනතුරුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටි පිරිස අමතනු ලැබුවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පළමුව අපි රටේ ජනතාවට ප්‍රකාශ කරන්න කැමති. අපි නීතිය සම්පාදනය කරනවා. මැතිවරණයේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නීතිමය බැඳීමක් වෙන ආකාරය. ඒ බැඳීම යම් කෙනෙක් උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය ඡන්දදායකයන්ට අපි ලබා දෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන වෙලාව වෙනකොට අප ඉදිරියේ තිබෙන රට කුමක්ද? ණය උගුලක හිර වූ රටක්. ආනයන අපනයන විලඳපුලි විශාල පරතරයක් නිර්මාණය වූ රටක්. සමාජයක් හැටියට විශාල අපරාධ වලින් ගහන වෙච්ච රාජ්‍යයක්. සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර සැකේ වෛරයේ ක්‍රෝධයේ වර්ධනය වෙමින් තිබෙන රාජ්‍යයක්. නීතිය සහ විධානයේ ආධිපත්‍යය කඩා වැටුණු රාජ්‍යයක්. අප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ මෙම රාජ්‍ය ගොඩනැගීමේ අරමුණ. ඒ සඳහා අපි හිතන මූලික වශයෙන් සම්පූර්ණ කළ යුතු කරුණු තුනක් නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය. අප මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් දෙනවා. කිසිවෙක් නීතියට යටත් නොවන පුද්ගලයෙක් අපේ රටේ නොසිටිය යුතුයි. ඒ ජනාධිපතිවරයාට වළංගු. සියලු දර්ශක වලින් අපේ රට දුප්පත්. හැබැයි අපේ රටේ පාලකයා සියලු දර්ශක වලින් පෝසත්. රට පාලනය කරපු පාලකයා තමන්ගේ ගිණුම් තමන්ගේ වත්කම් වලින් ඉහළයි. මොකද සිටුවේ රටක් දුප්පත් පාලකයා පෝසත්. අපි මේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කිරීමේ සහතිකය මේ රටේ ගන්නවා. අවුරුදු 5ක් හිටියාට පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හිමි වෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප නතර කරනවා. කැබිනට් මණ්ඩලය 30කට සීමා කරනවා. රාජ්‍ය අමාත්‍ය ධුර කැබිනට් නොවන අමාත්‍ය ධුර වැනි කිසිදු වර්ගයේ අමාත්‍ය ධූරයක් යලි ඇති කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ගොඩාක් අය ගොඩනගන්න හදන්නේ අනාරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්. අපි ගොඩනගන්නේ ආරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්. සහතික වශයෙන් අවුරුදු 5-6ක් යනකොට මේ ණය උගුලෙන් ස්ථාවර ලෙසම අපිට ගැලවිය හැකි ආර්ථික සංවර්ධන පයමාර්ග පදිසම්. අපි අපේ රටේ සුළුවා මධ්‍යපරිමාණ ව්‍යවසායක උම්මාදයක් හදනවා. අපේ තානාපති සේවාව ප්‍රධාන වශයෙන්ම අපි අපේ ආර්ථිකයේ නව වෙළඳ පොළවල් සොයා ගැනීමේ විභවයක් සහිත ආයතනයක් බවට පරිවර්තනය කරනවා. සුළුවා මධ්‍යපරිමාණ ව්‍යවසායක පරම්පරාවක් නිර්මාණය කරනවා. ඒ අර අපි විදෙස් විනිමය උපයා ගැනීම අපේක්ෂාවක්. තොරතුරු තාක්ෂණයේ ලෝකයේ වෙළඳ පොළේ විශාල පංගුවක් අත්පත් කරගන්න රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. අපේ රටේ අවුරුදු 20කට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25% කවර වර්ගයේ හෝ බෝ නොවන රෝගිකින් පෙළෙනවා කියන්නේ. ලෙඩ ජාතියක් එනිසා අපේ ප්‍රතිපත්තිය මේ ලෙඩ ජාතිය සුවපත් කිරීමේ ප්‍රතිපත්තියකට
අපි මෙම ප්‍රතිපත්තියේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරනවා. දැන් බලයට පත්වෙච්ච කණ්ඩායම් පොලිසිය උපයෝග කරගත්තේ කුමටද? තමන්ගේ හිතවාදීන්ගේ පරීක්ෂණ යට කරන්න. තමන්ගේ හිතවාදී ගෝලයක් අල්ලගත්තොත් බේරගන්න. තමන්ට හිතවාදී ලෙස පොලිසිය ස්ථානාධිපතිවරු මාරු කරන්න. එහෙම ආරක්ෂාක කණ්ඩායමක් අපි ගාව ඉන්නේ. ආරක්ෂාව මේ වියකේ කවර දිසාවටද කියලා උපදෙස් ලබා දී හැකි කණ්ඩායමක් අපි සතු වෙනවා මේ වන්න පුළුවන් කණ්ඩායමක්. එනිසා මේ සෑම ශේත්‍රයකම මේ වැඩපිළිවෙල බාර ගන්න පුළුවන් කණ්ඩායමක් අප සතු ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ කණ්ඩායමට මේ රට ගොඩ නගන්න පුළුවන් බව. රාජ්‍ය ආයතනවල කර සියලුම දේශපාලන පත්වීම් අපි නතර කරනවා. රාජ්‍ය ආයතන මෙහෙවිය කිවන්නේ ඒ පිළිබඳ නිපුණතාවය තිබෙන ඒ පිළිබඳ දැක්ම තියෙන කණ්ඩායම වල තමයි අපි රජයේ සියලු ආයතන බාර දෙන්නේ. අද බාර දෙන්නේ පෙරදුණු සංවිධායකයට, අයියාවුත් මල්ලිට, තාත්තාවුත් බෑනට. මේ තමයි රාජ්‍ය ආයතන මෙහෙවන්නේ. අපි මේ தත්ත්වය වෙනස් කරලා මහජනයාට ධනෙ උත්පාද කරන ආයතන බවට පත් කරනවා. මේ ඇතුළේ තිබෙන අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබලතම ව්‍යාපාරය ජාතික ජනබල වේගය අපි ගොඩනගා තිබෙනවා. මෙම ජාතික ජනබල වේගය මේ රටේ සියලු ප්‍රවේශයන්ට අපි ආරාධනා කරනවා. පාරම්පරික ඔබගේ පක්ෂ අත්තරින් පක්ෂ කියන්නේ ඥාතිත්වයක් නෙවෙයි. පක්ෂ කියන්නේ වාසගමක් නෙවෙයි. පක්ෂ කියන්නේ උරුමයක් නෙවෙයි. අපි හැම පුරවැසියම පුරවැසියන් ලෙස කල්පනා කරමින් මේ විනාශ වූ පැරණි ගතානුගතික දේශපාලන වෙනුවට නව දේශපාලනයකට නොවැම්බර් මාසේ 16 වෙනිදා මේ රට විවෘත කරමු කියලා ආරාධනා කරමින් එකිනෙකාගේ දේශපාලන බතේ කුමක්වත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී රැකගැනීමට සියලු දෙනා වගකීමෙන් යුතුව කැපවන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මුළු මහත් ශ්‍රී ලංකාවමයි කිසිදු ලේ හැලීමකින් හෝ හානියකින් තොරව නීත්‍යානුකූලව ඒ කටයුතු සිදු කර ගැනීමට හැකිවීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. ඒ ජය ලබා ගැනීමට හැකි වුණේ 19 වෙනි සංශෝධනයේ හරහා අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ නිසායි. ඒ ඔස්සේ නිර්මාණය කළ නිදහස් හා ස්වාධීන පරිසරය නිසායි. ස්වාධීන අධිකරණ, ස්වාධීන පොලිස්, ස්වාධීන රාජ්‍ය සේවා වැනි ආයතන ගණනාවක් 19 වෙනි සංශෝධනයේ හරහා ශක්තිමත් කළ නිසායි. බලගත් කළ නිසායි. අපි ඇතිකලේ පදනම මත අධිකරණයේ ස්වාධීනත්වයත් නීතියේ ආධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබලත්වයත් තහවුරු වුණා. ඒ නිසා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් කිසිදු බාහිර බලපෑමකින් තොරව තීන්දු ලබා දීමේ පසුබිම සකස් වුණා. අගමැතිවරයා පත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකිය යුතු බවත් අධිකරණය පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා විවිධ තර්ජන ගර්ජන හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වුණා. පාර්ලිමේන්තුවේ ශක්තිය හා බලය යටපත් කරන්නට කිසිවෙකුට හැකි වුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සහ ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමයි. අප සැමගේම යුතුකමයි. අප එසේ කළ යුත්තේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි. මෙතනදී අපි කල්පනා කළ යුත්තේ දේශපාලන පක්ෂ රැක ගැනීම නෙවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමයි. අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමයි. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ගැනයි. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ගැනයි. ඉතින් මා ඉල්ලා සිටින්නේ ඔබේ දේශපාලන මතය කුමක් වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගතය ආරක්ෂා කිරීමට වගකීමෙන් යුතුව කැපවෙන ලෙසයි. අප දිනාගත් මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමටත් ආරක්ෂා කිරීමටත් නිරන්තරයෙන්ම කැපවෙන ලෙසයි. මෙරට දේශපාලන ඉතිහාසයේ තුල දැඩි ආන්දෝලනයක් ඇති කළ දින 52 ආණ්ඩු පෙරළිය සිදු වී අදට වසරක් සපිරෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වන දින පසුවේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවකින් යලිත් පෙර සිටි රජය පවත්වාගෙන යාමට අවසර හිමි වුණා. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුවී අදට වසරක් සපිරෙනවා. ඉකුත් ඔක්තෝබර් මස 26 වනදා සිදු වූ අගමැති මාරුව හමුවේ රටේ දේශපාලනයේ ඇති වූයේ අස්ථාවරත්වයක්. මෙම අගමැති මාරුව හමුවේ බලය තහවුරු කර ගැනීමට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ දෙකෙහිම පාර්ලිමේන්තු නියෝජිතයන් දැක්වූයේ දැඩි උනන්දුවක්. මෙහිදී ප්‍රබල දේශපාලන පක්ෂ දෙකෙහිම මැති ඇමතිවරුන් පිල් මාරු කරගන්නා ආකාරයද දක්නට ලැබුණා. මේ අතර ඉකුත් වසරේ ඔක්තෝබර් මස 9 වනදා මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ගැස
ගැසට් නිවේදනයක් නිකුත් කළා. අනතුරුව ඉකුත් වසරේ නොවැම්බර් මාස 14 වෙනිදා අගමැති මාරුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් මෙම විශ්වාස භංග යෝජනාව කතානායකවරයා විසින් හඬ අනුව සම්මත කිරීම හමුවේ පාර්ලිමේන්තුවේ ඇති වූයේ නොසන්සුන්කාරී තත්වයක්. මෙම ගැටලුකාරී වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුව කිහිප අවස්ථාවකදීම රැස් වූ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වයන් හමුවේ කිහිප අවස්ථාවකදීම පාර්ලිමේන්තුව කල්තැබීමට සිදු වුණා. මේ අතර පාර්ශ්ව 13ක් 2018 වර්ෂයේ නොවැම්බර් 12 වෙනිදා ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නීති විරෝධී බවට ප්‍රකාශ කරමින් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළා. ඉන් අනතුරුව එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා. දින 6ක් පුරාවට සත්පුද්දල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලුණු අතර එහිදී දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අමාත්‍ය ධූරයන්හි කටයුතු කළ ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළා. එමෙන්ම එම අගමැති මාරුව විවස්ථා විරෝධී බවටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නා. මෙම අධිකරණමය තීන්දුව හමුවේ අනතුරුව යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් වසරේ දෙසැම්බර් 17 වන දින මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තිවරුම් දුන්නා. කවුලුන් කුමන බලපෑම් සිදු කළද වත්මන් යුද හමුදාපති ලුතිනි ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂා කරන බවට තමන් සහතික වන බව එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති දුරාපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගොඩකවල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති ධුරාපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල රක්වාන නගරයේ අද දින ජන රැලියක් පැවැත්වුණා. ඉරිදා පත්තරේක දාලා තියෙනවා සජිත් දිනුවත් ගෝඨාභය දිනුවත් හමුදාපති වස් කරන්න වෙනවලු. මං අහන්න කැමති මේ අවස්ථාවේ පිට රටවල් කියන ආකාරයට හමුදාපති වරු වස් කරන්න මේ සජිත් ප්‍රේමදාස ලෑස්තිද? නෑ මිත්‍රවරුනේ, හොඳට මතක තියාගන්න, මේ රට ස්වෛරී මාතෘභූමියක්. මේ රටේ හමුදාපති පත් කිරීම ඉවත් කිරීම ඒක රටේ වැඩක්. හමුදාපති හැටියට පත් වෙලා සිටින්නේ වීරෝදාර රණවිරුවෙක් ශවේන්ද්‍ර සිල්ව මැතිතුමා. යුදවිරුවෙක් රණවිරුවෙක් කවුරු මොන බලපෑම් කරන්නට උත්සාහ කරත් ශවේන්ද්‍ර සිල්ව මැතිතුමා රටේ හමුදාපති හැටියට මම රකින්නවාමයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මං ඔබතුමන්ලට කියන්න කැමති, කවුරු හරි බලපෑම් කරන්නට ආවොත් මුළු රටත් එක්ක එක්සේසත් වෙලා කේසර සිංහය වගේ අපි අපේ මාතෘභූමිය සුරකින්නවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමහරු මේවා කියන්න බයයි. ඇයි? ඒ අයගේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ කුඩු සල්ලි වලින්, කුඩු කාර්යයන්ගෙන් ඒ අය යැපෙන්නේ. ඒ නිසා තමයි කුඩු කාර්යයන්ට මරණීය දඬුවම් දෙන්නේ කිව්වහම අනේ මම ඒවට එච්චර කැමති නැහැ කියලා අර හිටපු ලොක්ක හැමදැනම කියාගෙන යනවා කුඩු කාර්යයන්ට මරණීය දඬුවම් දෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම මාස 24ක් ඇතුළත, අවුරුදු 2ක් ඇතුළත මේ රටේ කුඩු ව්‍යාපාරය මම මාතෘභූමියෙන් අතුගාලා දමනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති ධුරාපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය කොළොන්න නගරයේදී අද ජන රැලියක් පැවැත්වුණා. ඔක්තෝබර් 26 වෙනිදා ඓතිහාසික දවසක්. මෙවන් දවසක තමයි මේ රටේ ඒ මහා ව්‍යවස්ථා කුමන්ත්‍රණය දියත් උනේ. පස්සාදොරෙන් අගමැතිකම් අරගෙන, මැතිඅමැතිකම් අරගෙන, කොහොම හරි බලය අතට අරගෙන නැවතත් වරක් පෞල්වාදී යුගයක් නිර්මාණය කරන්නට කටයුතු කරන්නේ. ඒ ඇත්තෝ ඒ කරපු ක්‍රියාදාමයම තමයි උත්සාහ දරන්නේ. මෙදාපාර බලයට ආවහමත් ඒ අය හිතාගෙන ඉන්නවා මේ රටේ ජනතාව වැරදි තීන්දුවක් අරගෙන ඒ බලයට එන ක්‍රියාදාමය සාර්ථක කරගත්තොත් මොකද සිද්ධ වෙන්නේ? ඒ අයගේ සිහිනය සැබෑ වෙනවා. මම ඔබතුමන්ලා සියලු දෙනාටම කියන්න කැමති, ඒ සිදුවුණු මහා ඛේද වාචකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති පරිච්ඡේද කෑලි කෑලි වලට ඉරලා රටේ උත්තරීතර නීතිය කුණුබක්කියට වීසි කරපු යුගය අමතක කරන්නට එපා. නිකමට හිතන්ඩ මේ ඇත්තොන්ට ජනාධිපති අගමැති බලය ලැබුණොත් කොයි විදියට හැසිරෙයිද? කොයි විදියට කටයුතු කරයිද? මේ ඇත්තොත් උත්සාහ කරන්නේ ජයග්‍රහණයක් ලබලා ඔය දේම කරන්නටයි.
ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කිසිදු භෝගයක් මෙරටට ගෙන්වීමට තම රජයක් යටතේ ඉඩ ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දියතලව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සමාජිකින් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සමාජිකින් අතර හමුවක් ඊයේ බණ්ඩාරවිල හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. මේ ආර්ථිකය විතරක් බලලා අපිට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. අපි හැමදාම කතා කරන්නේ රුපියල් 50ක් වැඩි කරන්නේ කොහොමද, රුපියල් 75ක් වැඩි කරන්නේ කොහොමද. ඒක හින්දා තමයි මම පොරොන්දු වුණේ අනිවාර්යෙන්ම රුපියල් 1000ක අඩුම වැටුපක් අපි ලබා දෙනවා කියලා. අනිත් පක්ෂ පමණක් ඇවිල්ලා කියන දේ පමණක් අහන්න එපා. ඒවට තවදුරටත් රැවටෙන්න එපා. තමුන්නාන්සල ගිහිල්ලා මේවා පවුල් වලට නෑදෑයන්ට මේක විස්තර කරලා දෙන්න. පත්තකටම ඡන්දේ දීලා කිසිම සංවර්ධනයක් ඇති වුණේ නෑ. ජීවිතේ ඉහළට යෑමක් ඇති වුණේ නෑ. මේක වෙනස් කරන්න සමස්තයක් වශයෙන් අපිට වැඩි ඡන්ද ප්‍රමාණයක් ඔබගෙන් අරන් දෙන්න. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ ජන හමුවක් අද දියතලාව සහ හාලියලි ප්‍රදේශයන්හිදී පැවැත්වුණා. අපි පැහැදිලි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රකාශ කළා කිසිම භෝගයක් ප්‍රතිඅපනය කරන්නට පිට රටවලින් මේ රටට ගෙන්නන්න දෙන්නේ නැtei කියන ස්ථාවරත්වය අපි ප්‍රකාශ කරා. අපේ රජයක් තුල අපි අනිවාර්යෙන්ම ගොවියා ආරක්ෂා කරනවා, ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළට නංවනවා කියන සාතිකය මම තමුන්නාන්සේලාට ලබා දෙනවා. තමුන්නාන්සේලා දන්නවා මට හම්බුණු සෑම වගකීමක්ම සම්පූර්ණයෙන්ම ඉටු කළා. මම මගේ කාර්ය, මගේ වගකීම්, මගේ යුතුකම් මම ඉෂ්ට කළා. මේ අභියෝගත් මම ඒ අයුරින්ම ජය ගන්නවයි කියන එක තමුන්නාන්සේලාට කියමින්. කෘෂි කර්මාන්තය දියුණු කරන්නට මේවට රජයක් හැටියට අපි සම්පූර්ණ අතහිත දිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය උපකරණ ගේන්න, ඔවුන්ගේ බදු සහන ඔවුන්ට ලබා දෙන්නට, ඒ වගේම ඔවුන්ව දිරිමත් කරවන්න. මේ වගේ දේවල් තමයි ජනතාවට රජයක් විසින් කරන්නට ඕන. අපි මෙන්න මේ ප්‍රමුඛත්වයක් දීලා ගොවි ජනතාව ජීවත් කරවීමට අපි ක්‍රියා වෙන කරනවා කියන එකත් අපේ වැඩසටහනේ තිබෙනවා. ඉදිරියේදී තමුන්නාන්සලා මට දෙන වගකීම මම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවා. දේශපාලන පෞල් සංස්කෘතියෙන් බ්‍රට මුදවා ගනිමින් දේශපාලනයෙන් තොර දේශ සේවයට තමන් කැපවෙන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති දුරපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. කොළඹදී වාර්තාවේදීන් නගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ජනාධිපතිවරණයට අදාළව ජාතික ජනතා ව්‍යාපාරයේ විසින් එළිදක්වන ලද ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් වන දැක්ම සහ ඒ පිළිබඳව අන්තර්ගත වන කරුණුවලට අදාළව වෙළඳ ව්‍යාපාරිකින් සහ අනෙකුත් සිවිල් සේවක සංගම් සමගින් සිදු කළ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. ඒ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති දුර අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1948 ඉඳන් මේ දක්වා බැලුවොත් මේ කියන්නා වූ දේශපාලන පවුල් වලින් ආපු අය දේශපාලනය කරන අය සහ පවුල් වලින් තව ගේන්න ඉන්න අය තමයි මේ ප්‍රශ්නේදී බොහොම රට මේ තත්ත්වයට පත් කරන්නට කටයුතු කරලා තියෙන්නේ. එම නිසා තමයි මේ අවශ්‍ය වෙන්නේ මේ රටේදී මේ දේශපාලන පවුල් කියන සංස්කෘතියෙන් මේ පරණ දේශපාලකයාගේ සංස්කෘතියෙන් මේ රට මුදවා ගන්න. ඒ සඳහා තමයි අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ. පැහැදිලිවම දේශපාලනයේ කලියුත්තෙක් විය යුතු නැහැ දේශපාලනය කරන්නට. මේදී ඔහුට තියෙන පරිපාලන දැනුම, ඔහුට තියෙන රටට තියෙන ආදරය, ඔහුගේ පළපුරුද්ද හොඳටම ප්‍රමාණවත් වෙනවා මේ රට පාලනය කරන්න. එහිදී මම බලාපොරොත්තු වෙන්නේ පාලනය කිරීමක් නෙමෙයි මේ සේවය කිරීමක්. දේශ සේවයේ හැටියට කඩු කරන් තමයි අපි ඉදිරිපත් කළා දෙන්නේ. ඒ නිසා පවුල කියනට අවශ්‍යතාවයක් නැහැ. රටක් බාර අරගෙන වැඩ කරගෙන යන්න. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයක් යටතේ රට සංවර්ධනය කරන බවට සහතික වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අක්කරේපත්තු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අපි වරායක් දුන්නා හදලා. ඒ වරාය දැන් වැලි වලින් පිරිලා මං එනකොට දැක්කා. මේ ආණ්ඩුව ඒ වැලි
ඒක ප්‍රතිසංස්කරණය කරන්න කිසිම උනන්දුවක් දැක්වුවේ නැහැ. ඒක අපි ස්ථීර දීවර වරාය බවට පත් කරන්න කටයුතු කරනවායි කියන එක මතක් කරමින් එය අපි හදලා දෙනවා තමුන්වහන්සේලාට. ඒ වගේ තමයි ගොවි ජනතාවට විශේෂයෙන්ම පෝර සානාධාරය ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. පෝර සානාධාරය ලබා දෙන්න එදා අක්කර ලක්ෂයක් ගොවිතැන් නැවැත්තුවා. එදා ගිහිල්ලා මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරා. ඒ විතරක් නෙවෙයි අපි බොහොම පැහැදිලිව එදා දවස් 51කට ඇමතිකම් ගත්ත වෙලාවේ මම නැවත පෝර සානාධාරය දුන්නා. දැන් දෙන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂ 16 වෙනිදායින් පස්සේ ඔබට නොමිලේ පෝර ටික දෙනවා කියන එක අපි මතක් කරනවා. ඒකින්ද සහෝදරෝනි මේ පාලාත තුල රටේ සංවාදයෙන් තරුණයාගේ රැකියා උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල අපි දියත් කරනවා. මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙනුවෙනුත් අනිත් ප්‍රධාන කිසිම ජාති ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව එතුමා තමයි එක මිල්ලීම කරේ. LTTE ත්‍රස්තවාදය පරද්දන්න උතුර නැගිනීර එකතු කරන්න එපා. අපේ නායකයෝ මුස්ලිම් නායකයෝ ගිහිලා ප්‍රභාකරන් ගාව දන ගහනකොට අතාවුල්ලා විතරයි ගිහිලා දන ගැහුවේ නැත්තේ. ඒකින්ද සහෝදරෝරුනි එයත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි මේ පාර ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණේ කොටස්කාරයෙක් වෙන්න ඔබට තියෙන ප්‍රශ්න ඇත්ත වශයෙන්ම මේ ඇමතිතුමන්ලට දන්නන්න මම සාධික වෙනවා ඒවා සියල්ල ඉටු කරලා දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන ජනතාව යලි කිසි දිනක රාජපක්ෂවරයෙකු බලයට ගැනීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නායකකාර මහතා පවසනවා. යදකොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම අඳුරුතුම දිනයක් හැටියට ඔක්තෝබර් 26 වෙනිදා අපට සලකන්න පුළුවන්. හැබැයි අවසානයේදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්න ගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්න ගන්න බැරි වෙනකොට පාර්ලිමේන්තුවේ තුල යකා නැටුවා. කතානායක පුටුවට වතුර දාලා බයිබලය ආයුධයක් බවට පත් කරගෙන ව්‍යවස්ථාව ආයුධයක් බවට පත් කරලා කතානායකවරයාට පහර දෙන්න. මේ සියල්ල පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් අමතක නොවන දේවල්. මිනිස්සු වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු මේ ඉතිහාසයේ මතක් වෙන ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන මිනිස්සු ඉන්නවනම් රටේ නිදහස ගරු කරන මිනිස්සු ඉන්නවනම් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මාධ්‍යයක් තියෙන්න ඕනේ කියලා හිතන උදවිය ඉන්නවනම් මං හිතන්නේ මේ රාජපක්ෂ රෙජීමේ නැවත බලයට ගේන්න කාටවත් උමනාවක් තියෙයි කියලා. සියත ගිනි තිව්වා, සිරස ගිනි තිව්වා. මේ සියල්ල සිදු කරේ මාධ්‍යයට වාරණ දාන්න. අද අවුරුදු 4 මාරක් තිස්සේ මාධ්‍යයට ඕන දෙයක් කියන්න, ඕන විවේචනයක් කරන්න, ඕන දෙයක් ලියන්න අද නිදහස හම්බෙලා තියෙනවා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට රට පාලනය කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති ආකාරයක් පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අභිවර්ධන මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ දවස්වල සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රට දැවැන්ත බොරු වලින් වසාගෙන ඉන්නේ. එතුමා පහුගිය කාල වකවානුවේ කියාගෙන ආපු බොරු දිහා බැලුවහම රට පාලනය කිරීමට එතුමාට කිසිම සුදුසුකමක් ඇති බවක් පේන්නේ නැහැ. සුරංගනා කතාවලින් ජනතාව මුලා කරන වතුකම්කරු වැටුප එතුමා වෙන්දේසියක් දාලා තිබේ. ඒ වෙන්දේසියේ අනිත් අපේක්ෂකයා කියනවට වැඩිය එයා වැඩියෙන් කතා කරා. එහෙම වෙන්දේසි කරන අවශ්‍ය නැහැ. වතුකම්කරුවන්ගේ වැටුපේ ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමාට උපුනා නම් දැන් දෙන්න පුළුවන්. මේ ආණ්ඩුව තියෙන ඒගොල්ලන්ගේ අතේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රට හදන හැටි කතා කරන්න යනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා කතා කරන්නේ වෙන දෙයක්. එතුමා ප්‍රතිපත්තියක් නෙමෙයි, කොපියක් ගහගෙන යන්නේ. දැන් වෙලාවක් කිව්වොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මම ලිදර පයින්නවා කියලා, මෙයා කියයි මම එහෙනම් මුහුදර පයින්නවා කියලා. ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂේ තමන් ගැන උනාට වැඩි වර්ණනා කරලා නැහැ. ආණ්ඩු පක්ෂයේදී විපක්ෂයේ දෙන්නේ කියන එක පිළිබඳ එතුමාට අවබෝධයක් නැහැ වගේ අපිට පේන්නේ. දැන් අපි ආණ්ඩුවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ වගේ තමයි කතා කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂකයා මෙරට ජනතාවට ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විවාදයකට එන්න කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් ඍජුවම අභියෝග කළා. දින දෙකකටත් වැඩි එතුමාට මේවට උත්තර දෙන්න හැකියාවක් නැහැ. මිනිසුන්ට ඡන්දෙ ගන්න නම් තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන් කරන්නේ මොකද්ද කියලා මිනිසුන්ට පැහැදිලි කරලා දෙන්න. ඔය කියන නායකත්වය පිළිබිඹු වෙන්නේ නැහැ. ඔය කියන එඩිතර බව ඕකෙන් පිළිබිඹු වෙන්නේ නැහැ. ඕකෙන් පිළිබිඹු වෙන්නේ පැනල යන ස්වරූපය. විශාල පොරොන්දු මාලාව සහ නොමග යවන සුළු වැඩපිළිවෙලක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාට අපි නැවතත් අභියෝග කරනවා. සජිත් ප්‍රේමදාස අපේක්ෂකවරයා සමග මේ විවාදයට එන්න.
රට තුල ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට නම් ව්‍යාපාරිකයින් දිරිමත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අපි දන්නවා සිංගප්පූරුවේ අද හැමෝම ගරු කරන මුළු ලෝකෙම ලී ක්වන් යූ ඒ රට ආර්ථික වශයෙන් දියුණු වෙච්ච රටක් බවට පරිවර්තනය කරේ එතුමා මේ රෑ නිදිමරලවත් පාර ඇවිදලවත් කුඹුරු කොටලවත් නෙවෙයි. එතුමාට පැහැදිලි දර්ශනයක් තිබුණා ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් දීලා ව්‍යාපාරික පොළඹවලා ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සහ නීති ආධිපත්‍ය ඇති කරා. ඒක නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වෙනකොටත් ව්‍යාපාරිකයන්ට බලපාන බදු ප්‍රතිපත්තියේදී 15% වැට් බද්ද 8% දක්වා අඩු කරන්නේ. ජනප්‍රියයි කියන පාසලක තියෙන සියලු අංගෝපාංග ඇතුළත් පාසල් 1000 කදනෝ ජාතික පාසල්. මම නම් කියලා තියෙන්නේ මේ ඇමතිකම කාට හරි දෙනකොට මට දුන්නත් අවුරුදු දෙකමාරකට දෙන්න. දෙකමාරේ ටාගට් එක දීලා ඒක ඉෂ්ට කරන්න බැරි නම් අයින් කළා වෙන කෙනෙක් දාන්න. කිසිම ව්‍යාපාරික ක්ෂේත්‍රයට අත නොදුන් ඉතාමත් අභාග්‍ය සම්පන්න ඉරණමක් පසුගිය කාලයේ අපිට ඇති වුණා. ව්‍යාපාරික ප්‍රජාව අපිට ආයෝජනය ලබා දෙනවා නම් අපිට පුළුවන් සෞභාග්‍යමත් රටක් බිහි කරන්න. අද රාත්‍රියේ සිට දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට ගිනිකොන දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට අද රාත්‍රියේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර උතුර උතුරු මැද සහ ඌ පළාත්වලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම ඇල්ල ආසන්න ප්‍රදේශයේ පස්කඳු සහ ගල් පෙරලීම හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ පස්වරුවේ සිට තාවකාලිකව නවතා දමා තිබෙනවා. මේ අතර කඩුපිටි ඔයේ ජලය බැස යාම සඳහා තල්විල මෝය කපා දැමීමත් සමග කුඩාමඩුවැල්ල සහ තල්විල අතර ගමනාගමන කටයුතු එනහිට ඇති අතර වැසි ජලය බැස යාම සඳහා අවහිර වී ඇති කාණු පද්ධතීන් පිරිසිදු කිරීමට ඒ ප්‍රදේශවල පළාත් පාලන ආයතන මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශයේ වාන්තරට ඊයේ පස්වරුවේ විවෘත කර තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමීමත් සමග ඇබර්ඩින් දිය ඇල්ලට ජලය ගලා බසිනා කෙසල්ගම ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්බලාගඟේ අතුගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීමෙන් මේ වන විට මුලටියන කඹුරු පිටිය මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ අතර මුලටියන දෙයියන්තර මාර්ගය ඕවිලාන ප්‍රදේශයෙන් ජලයෙන් යටව පවතින අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 30 දෙනෙකු සැඩපහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. මෙලෙස සැඩපහරට හසු වූ 30 දෙනාගෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයින් 2 දෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ දිනවල පවතින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ඊයේ රාත්‍රියේ සීනිගම දෙවොල් මහා දේවාල භූමියේ ගල් වැටිය ගැලවී ගොස් විදුලි කණු දෙකක් කඩා වැටී තිබෙනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි. අනුරාධපුර මහනගර සභාව මගින් ලබා දී ඇති කඩ කාමරවල ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව පවසමින් එහි වෙළඳුන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ අනුරාධපුර යාපනයේ ප්‍රධාන මාර්ගයේ අනුරාධපුර පොදු වෙළඳ සංකීර්ණ ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කෙසේ වෙතත් අනුරාධපුර මහනගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතාගේ මැතිත්වීමෙන් උද්ඝෝෂකයින්ට ලබා දුන් පොරොන්දුව මත උද්ඝෝෂණය අවසන් කිරීමටයි උද්ඝෝෂකයින් කටයුතු කළේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලටිට ගිනුමට ඊයේ රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අධ්‍යක්ෂ ශාන් විජේතුංග මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගම්පොල සිට පුත්තලම ප්‍රධාන මාර්ගයේ සංකුවාරි ප්‍රදේශයේ පුසල්ලව දෙසට ධාවනය වූ මෝටර් රථයක් තිරිංග දෝෂයක් හේතුවෙන් මහනුවර වැලිමඩ ලංකම බස් රථයක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් පුද්ගලයන් 2 දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයෙකු පුසල්ලාව වගුපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිතොමිම රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.